ග්‍රාමීණ සංවිධායක සහ අමාත්‍ය ගරු සුජීව සේනසිංහ මැතිතුමනි නගර සභා අපේක්ෂක කුමාර ගුණවර්ධන මැතිතුමා මේ ස්ථානය ලබා දුන් කේස් පෙරේරා මැතිතුමා පීකේ පද්මසිරි මැතිතුමා ප්‍රියන්ත හෙට්ටිආරච්චි මැතිතුමා ඒ වගේම අද දින වැල්ලංගිරිය බල ප්‍රදේශයේ මෙම රැස්වීමට සහභාගී වුණු ඔබ සියලු දෙනා සංවිධානය කරන්නට සහය ලබා දුන්නු උපතිස්ස මහේෂ් ජයවීර රස්ටින් හේමන්ත සංක සම්පත් ලක්ෂ්මන් ප්‍රියන්ත රෝෂාන් ඇතුළු සංවිධායක මඩුල්ලේ සියලු දෙනාගෙන්ද මේ අවස්ථාවට සහභාගී වී සිටින දයාබර මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරියන් ඔබ සමගින්ම අවසරයි කඩුවෙල මැතිවරණ කොට්ටාසය පුරාවට ජනහමු ගණනාවකට සහභාගී වෙලා දුරකථනයේ ජයග්‍රහණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා ඔබ සියලු දෙනා හමු වන්නට ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා අප රටේ ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක මහමැතිවරණ පැවැත්වෙන මොහොතක මේ තීරණාත්මක අවස්ථාවේ රට තුළ පැහැදිලි වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවය දැන් දැන් මතුවලා තිබෙනවා නොවැම්බර් 16 වෙනිදා ජනතාවගේ අපේක්ෂාව වූයේ වෙනසකුත් සමග තීන්දුව තීරණ ගන්න රට ගොඩනගන රට සංවර්ධනය කරා ගෙන යන ශක්තිමත් නායකත්වයක් මාස ගණනාවකට පසු ජනතාව නිගමනයකට ඇවිල්ලා තිබෙනවා රටට තිබෙන්නේ ඉතාමත්ම දුර්වල නායකත්වයක් දුර්වල රජයක් අසාර්ථක රජයක් ජනතාවට සේවයක් කරන්නට හැකියාවක් නොමැති රජයක් මොහොතකට බලන්න මිත්‍රවරුනි කෝවිඩ් 19 ඛේද වාචකය තුල ඇති වී තිබෙන ආර්ථික පරිහානිය නිසා මොකද්ද මේ ආණ්ඩුව කරලා තියෙන්නේ රටේ ආර්ථිකය ගොඩනගන්න සොච්චම් මුදලක් ජනතාවට ලබා දීලා එයින් රටේ ආර්ථිකයට ලබා දෙන උත්තේජක සීමා කරලා අක්‍රිය වෙලා තිබෙන ආර්ථික රටාව ගොඩනගන්නට කිසිම නැවුම් අදහසක් නොමැති රජයක් ලෝකයේ අනෙකුත් හැම රටක්ම මේ ආර්ථික හානියට මුහුණ දෙනවා කොහොමද මුහුණ දෙන්නේ ජනතාව ශක්තිමත් කරලා ජනතාවට සහන දීලා ජනතාවගේ අතට මුදල් දීලා ඇමරිකාවත් එහෙම කරනවා බ්‍රිතාන්‍යත් එහෙම කරනවා යුරෝපා හවුලේ රටවලුත් එහෙම කරනවා බංග්ලාදේශයත් කරනවා ඉන්දියාවත් කරනවා නොකරන එකම රට ශ්‍රී ලංකාව ආර්ථිකය ගොඩනගන්නට නම් ජනතාවට ශක්තිය ලබා දෙන්නට ඕන ජනතාවට ආර්ථික හයියක් ලබා දෙන්නට ඕන මිත්‍රවරුනි ඒ එසේ කරන්නට නම් ජනතාව අතර මුදල් ලබා දෙන්නට ඕන ලෝකයේ අනෙකුත් හැම රටක්ම එක කරන නමුත් අපේ රටේ විතරක් එක කරන්නේ අපේ රටේ මේ රජය මොනවා කරනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. ආර්ථික මූලධර්ම පිළිබඳව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි ඔය 5000ක් 10000ක් දීලා හිත හදා ගන්නවා ඔය කරපු ටික ඇති කියලා. බලන්න ජනතාව රවට්ටපු ආකාරය
මාර්තු මාසේ අප්‍රේල් මාසේ විදුලි බිල ගෙවන්නට අවශ්‍ය නැහැ. ජල බිල ගෙවන්නට අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම රජය බාර ගන්නවයි කියලා. ජනතාව මුලා කරා නේද? දැන් මැයි මාසේ බිලට මොකක්ද වෙලා තියෙන්නේ? මාර්තු අප්‍රේල් දෙකම එකට එකතු වෙලා ආවිල්ලා දිනනවා. දඩපොලියකුත් ගෙවන්න රතු නිවේදනයකුත් එවලා තියෙනවා. අහවල් දිනේට නොගෙව්වොත් විසන්ධි කරනවා. ඒ හැම තැනකම කරන්නේ බොරුව. බොරුවට කිව්වා වාරික ගෙවන්න අවශ්‍ය නැහැ කියලා වාහන ලීසින් කම්පැනි වල. මොකද උනේ? ඇඳරි නීතිය ලිහිල් වුණා පමණයි. සීස් කරන කණ්ඩායම් ගෙවල් වලට පැන්නේ නැද්ද? වාහන ඉස්සුවේ නැද්ද? අහිංසක මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ගිය අර සුනිල් ජයවර්ධන සහෝදරයා අමුමුයි මරා දැම්ම. දැන් ආපහු කියනවා දැන් සීස් කරන්න හැයි කියලා. පස්වෙනි දැන් පස්සේ ජනතාව වැරදි තීන්දුවක් ගත්තොත් බලා ගන්න පුළුවන් සිදුවෙනදී. නීවැස්ස වගේ ගෙවල් වලට ඔක්කොම කරන්නේ බොරුව. ජන දුක තේරෙන්නේ නැහැ. ජනතාවට සහන දෙන්න ඌමනාවක් නැහැ. ජනතා සේවයට කිසිම කැපකිරීමක් කරන්නෙත් නැහැ. එදා වේලටුවස් රාජ්‍ය පාලන ක්‍රියාත්මක කරනවා. දැන් බලන්න මිත්‍රවරුනේ අර කරුණට අරගෙන තියෙන පියවර. කරුණට කරුණාව. හරියට හරි. ඒකට සංගක්කාරට අපකීර්තිය. චරිත ඝාතනය. නිඳා කිරීම. කරුණට කරුණාව. මහේල ජයවර්ධනට අපහාසය. උපුල් තරංගව ගෙන්නනවා. පැය ගණනාවක් ප්‍රශ්න කරනවා. සංගක්කාරව ගෙන්නනවා. පැය දහයක් ප්‍රශ්න කරනවා. නමුත් තුන්දාහක් එක දවසෙන් ඝාතනය කරයි කියපෝ. කරුණා. අද ඉන්නේ සුරසප ජීවිතයක් ගත කරමින්. රාජ්‍ය ආරක්ෂාව, රාජ්‍ය රැකවරණය ඔක්කොම ටික හම්බ වෙනවා. අර අපේ අහිංසක ක්‍රිකට් කණ්ඩායමේ සියලුම දෙනාගේ චරිතය ඝාතනය කරනවා. මෙන්න වැඩබැරි ආණ්ඩුව කරන දේවල්. ඒ නිසා මම තමුන්නාසලට කියන්න කැමතියි. මේ කඩුවෙල මැතිවරණ කොට්ටාසේ පළාත් පාලන කොට්ටාස 28ක ග්‍රාම සේවා වසම් 57ක චන්දපොල මධ්‍යස්ථාන 129ක කුඩා ගම්මාන 325ක වගකීම සුජීව සේනසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් එතුමත් සමගි ජන බලවේගයේ නායකයා හැටියට මේ දිස්ත්‍රික්කෙන් තරඟ කරන සජිත් ප්‍රේමදාසත් බාර ගන්නවා කියලා මම මේ අවස්ථාවේ කියන කැමති. අපි වෙනමම සංවර්ධන බලකායන් හදනවා මැතිවරණ කොට්ටාස මට්ටමේ. රටේ අගමැතිවරය හැටියට හැම මැතිවරණ කොට්ටාසයකම වැඩ කටයුතු අපි අධීක්ෂණය කරනවා. දැන් ඕන තරම් තොරතුරු තාක්ෂණ මෙවලම් තිබෙනවා. ඕන තරම් උපකරණ සහ ක්‍රමවේද තිබෙනවා තොරතුරු තාක්ෂණය හරහා. ලංකාවේ හැම ගමකම සිදුවන දේවල් අධීක්ෂණය කරා. 14022ක් තියෙන ග්‍රාම සේවා වසක්. 51,000කට වැඩි ප්‍රමාණයක් තියෙන කුඩා ගම්මාන අපේ රටේ. තමුන්නාන්සලා බය නැතුව දුරකථනයේ දිනවල සමගි ජන බලවේගයට ජන වරම ලබා දෙන්න මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් තුළින් මහා සංවර්ධන විප්ලවයක් කරා රටේ ජනතාව වැටි තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්නවා ගොඩ ගන්නවාමයි කියලා මං තමුන්නාසලට මේ අවස්ථාවේ කියන්නේ. ඊතවරුනි තවත් රැස්වීම් ගණනාවකට මේ යන්න තිබෙනවා. මම විශේෂයෙන්ම වැල්ලන් ගිරිය කොට්ටාසේ ජනතාව අමතන දෙවීම ගැන තාමත්ම සතුට වෙනවා. තමුන්නාසලට පුළුවන් හොඳ නැවුම් බලාපොරොත්තුවක් අනාගතය ගැන තබා ගන්න.
සුජීව සේනසිංහ මැතිතුමා හැමදාම මාත් එක්ක එකට හිටගත්තු මහජන මන්ත්‍රීවරයෙක්. මගේ දකුණු අත වගේ පුද්ගලයෙක්. අනිවාර්යෙන් මෙතුමට කැබිනට් ඇමතිකමක් ලබා දීලා කඩුවෙලට විතරක් නෙමෙයි කොළඹ දිස්ත්‍රික්කයට විතරක් නෙමෙයි මුළු රටටම සේවය කිරීමේ අවස්ථාව සජිත් ප්‍රේමදාස ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා තමුන්නාන්සලා සීලු දෙනාම සේනසිංහ මැතිතුමාව උඩින්ම දිනවන්න. සේනසිංහ මැතිතුමාට දෙන්න පුළුවන් ඉහළම හයිය ලබා දෙන්න. ඉහළම ශක්තිය ලබා දෙන්න. ඒ වගේම තමුන්නාන්සලා මැතිතුමා හිරුනිකා මැතිනිය යකඩ කාන්තාවක් යකඩ මාතාවක් කෙලින් වැඩ කරන ඍජු චරිතයක්. ආචාර්ය හර්ෂද සිල්ව මැතිතුමා තමුන්නාන්සලා මැතිතුමා අපේ කණ්ඩායමේ සිටින උගතෙක් බුද්ධිමතෙක් අපේ ගමනට විශාල ශක්තියක්. එනිසා මිත්‍රවරුනි ඔක්කොම 22ක් ඉන්න. කොළඹ කණ්ඩායමට මම නායකත්වය ලබා දෙනවා. අනිවාර්යයෙන්ම මගේ නායකත්වය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ මෙදාපාර ඉහළම ජයග්‍රහණයක් ලබලා මේ රටේ දුක්ගිනි නිවන යුගය ආරම්භ කරනවායි කියලා මං තමුන්නාන්සලාට ප්‍රකාශ කරනවා. අවසාන වශයෙන් මතක තියාගන්න මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගන්නට මම ක්‍රියාත්මක කරනවා මධ්‍යම පන්තියෙන් පහළ දක්වා ඩේලි වේජ් කණ්ඩායම වලට දිනපතා වේතන ගන්න අයට ස්වයං රැකියාවට පොඩි මිනිහට ග්‍රාමීය නාගරික දුප්පතාට ආර්ථිකයේ ගොඩ නැගෙන තෙක් මාසකට 20000 බැගින් පවුලකට අපි ලබා දෙනවා. ඒ වගේම ආණ්ඩුව පිළිලෝපු විගසම පළවෙනි 24 පැය තුල තෙල් මිල අඩු කරනවාමයි. මේ ආණ්ඩුව කියනවා අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න නැහැ. මම කියනවා ආණ්ඩුව පිළිහිටවලා පැය 24ක් ඇතුළත තෙල් මිල ජනතාවට අඩුවෙන්ම ලබා දෙන දකුණු ආසියා කලාපයේ රට බවට පත් කරනවා. ඒ වගේම තමුන්නාන්සලට මතක ඇති මේ රජය ලොකුවට හෙඩ්ලයින් ගැහුවා සුළුහා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන්ට නගරයේ ගමේ ව්‍යාපාරිකයන්ට 104 පොලියට ණය දෙනවයි කියලා. පොඩ්ඩක් අත් උස්සන බලන්න මේ කාට හරි 104 පොලියට ණයක් හම්බෙලා තියෙනවනේ. මේ සාමාන්‍ය ජනතාවට දෙනවයි කිව්වා. ඕනම කෙනෙකුට බැංකුවට ගිහිල්ලා ගන්න පුළුවන් කිව්වා. එහෙම තමයි හෙඩ්ලයින් එකේ කිව්වේ. එහෙම තමයි ඊළඟ දවසේ පත්තර පිටුවේ කියුවේ. හැබැයි ඉතින් හෙඩ්ලයින් එක විතරයි. පත්තර පිටුව විතරයි. අර නාලිකා කිහිපයක් විතරයි. මහ පොළවේ ක්‍රියාත්මක වෙන්නේ. අපි දිනපු හැටියේ ආණ්ඩුව පිහිටෝපු හැටියේ මේ රටේ ඉල්ලන සියලුම දෙනාට 104 සහන පොලියට ණය දීලා ඔබලා වැටි තිබෙන ආර්ථික ප්‍රපාතෙන් ගොඩ ගන්නට අපේ ආණ්ඩුව සමගි ජනබලවේග ආණ්ඩුව දුරකතන ආණ්ඩුව මේ රටේ ජනතාවට හයිය දෙනවයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නම්. දැන් නැවත නැවතත් සුජීව සේනසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට ඔබ සියලු දෙනාම අප කපවන්න. එතුමත් සමග අත්වැල් බැඳගෙන MDH ජයවර්ධන යුගයෙන් පස්සේ AJ රණසිංහ මැතිතුමත් ලොකු සේවාවක් කරා. ඒ කාලවකවානුවෙන් පස්සේ කඩුවෙල නවෝදය කඩුවෙල සංවර්ධන පුනරුදය අපි පස්වෙනි දෙන් පසු ආරම්භ කරලා හොඳින් මතක තියාගන්න කඩුවෙල තිබෙන ගම්මාන 325 වෙන නගර සියල්ලකගේ ජීවත් වෙන ජනතාවගේ පූර්ණ වගකීම සුජීව සේනසිංහත් සජිත් ප්‍රේමදාසත් ඒ වගකීම බාර ගන්නවා අතට ගන්නවයි කියමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නිහඬව බොහොම ස්තුතියි. සිඹ සිඹ උදා